ඉන්දියාවට යනකොට මම මේ අඹ ව්‍යාපෘති දැකලා තියෙනවා. දැක්කහම මට හිතුණා මේ ටිකක් ලොකුවට ව්‍යාප්ත කරන්න ඕන කියලා. තම අදහස යථාර්ථයක් කර ගැනීම ලෙහෙසි කාර්යයක් වූයේ නැහැ. ඒ ඔහුට හිමි වූ ඉඩම වනසතුන්ගෙන් ගහන කැලෑවක් මැද පිහිටා තිබීම හේතුවෙන්. විශාල ගස් ආරක්ෂා කරමින් වනලැහැබ එලිපෙහෙලි කළ මොන් 2013 වසරේදී වගාව ආරම්භ කරනවා. මේ ඔබ දකින්නේ වසර 7කට පසු මෙම ව්‍යාපාරිකයා දුටු සිහිනය සැබෑ වී තිබෙන ආකාරය. අපි මේ ඇවිත් ඉන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම අඹ ව්‍යාපෘතිය දියත් කර තිබෙන භූමියට. හරියටම කිව්වොත් මොනරාකල දිස්ත්‍රික්කයේ තඩමල් වෙන නගරයේ සිට කිලෝමීටර් 11ක් පමණ එපිරින්වන්නට වූ ලඳු කැලෑ ප්‍රදේශයක සිට තමයි අප ඔබත් එක්ක මේ ආකාරයෙන් සම්බන්ධ වෙන්නේ. ලුණුගම්බෙහෙර ජාතික උද්‍යානයේට යාබදව පිහිටි මේ භූමියේ වපසරිය අක්කර 560ක්. මෙහි වගා කර ඇත්තේ ලංකාවේම නිෂ්පාදනය කරන ලද දෙමහුන් අඹ විශේෂයක්. ටොම් ඇන්ඩ් ජේසී නම් වූ මෙම අඹ විශේෂයට ලොව රටවලින් ඇත්තේ ඉහළ ඉල්ලුමක්. ටොම් මෙල්ලාවල සහ ජුවාන් කාලෝස් කියන දෙන්න එකතු වෙලා තමයි මේ පැලේ හඳුන්ලා දෙන්නේ. 1986 වගේ තමයි මේ පැලේ මුලින්ම හඳුන්ලා දෙන්නේ. සාමාන්‍ය මෙහි අඹ පැල 50,000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා මෙහි වගාවේ. වාර්ෂික ගත්තොත් මිලියන 4ක විතර ආසන්නක් අපි ලබා ගන්නවා කිලෝසලින්. අඹ ගෙඩියේ පැහැය, ගුණාත්මක භාවය සහ කෘමීන්ගෙන් ආරක්ෂා කිරීමට භාවිත කරන මෙම පරිසර හිතකාමී බෑගය සුවිශේෂී. මේ බෑගේ ඇතුලේ තියෙනවා කළුපාට කාබන් කෝටඩ් කරපු ලේයර් එකක්. ඒකෙන් තමයි මේ අඹගෙඩියේ ලාක්ෂණික පැහැය අපි ලබා ගන්නෙ. ඊට අමතරව මේ බෑගේ කෘමි සතුන්ට හානි කරන්න බැරි තරමට ඝනයි. ඒක නිසා විශේෂයෙන්ම ලංකාවේ පළතුරු මැස්සට, ඉල් මැස්සට මේක හානි කරගෙන විදුරු ගල් සිදුරු කරගෙන ගෙඩියට හානි කරන්න බෑ. වගාපිට වසර 7ක් වුවත් ඔවුන් දිනෙන් දින මුහුණ දෙන විශාල ගැටලුවක් තිබෙනවා. ඒ වගාපිට අවශ්‍ය ජලය සම්පාදනය කර ගැනීමයි. ප්‍රදේශයේ පවතින දැඩි වියලි කාලගුණික තත්ත්වය සහ නිරන්තරයෙන් හමන සුලඟ වගා භූමියේ තෙත් ස්වභාවයට බලපෑම් කරනවා. කෙසේ වෙතත් ජල බෞස්තර යොදා ගැනීමෙන් මෙහි සේවකයින් රාත්‍රියේ පුරා අඹ වගාවට ජලය එකතු කරනු ලබනවා. නමුත් අක්කර 500කට වැඩි වූ මේ වගාවට එලෙස ජලය යෙදීම ඉතාම දුෂ්කර කටයුත්තක්. ඒ නිසාම ඔවුන් මේ භූමියේ විශාල වැවක් ඉදිකිරීම සඳහා දැනටමත් පියවරගෙන අවසන්. මහ වනය බැත පවත්වාගෙන යන මේ අඹ වගාව ආරක්ෂා කිරීම මෙහි කලමනාකාරීත්වයේ මුහුණ දෙන තවත් ප්‍රධාන අභියෝගයක්. වන අලින්ගෙන් වගාව ආරක්ෂා කිරීම සඳහා කිලෝමීටර 10කට වැඩි දිගින් යුත් විදුලි වැටක් නඩත්තු කළත් වඳුරන්ගෙන් වගාවට වෙන හානිය පාලනය කිරීමට තවමත් නිසි ක්‍රමවේදයක් නැහැ. දැඩි වෙහෙසකර තත්ත්වයක් යටතේ ලබා ගන්නා අඹ පළදාව ආරක්ෂා කිරීමට මෙහි සිටින සේවකයන් සංඛ්‍යාව 350කට අධිකයි. වනය එලිපෙහෙලි කිරීමේ සිට අඹ පළය හට ගන්නාත් එක් මේ වගාව සමග පොරබැදි මොවුන් අස්වැන්නට කිසිදු හානියක් නොවන ලෙස පළ නෙලා ගන්නේ මේ ආකාරයෙන්. ඉතින් ඔබට මෙරෙන්නට තිබෙන්නේ මේ ආයතනයේ සේවිකාවන් විසින් නිසි පරිදි ශ්‍රේෂ්ඨ පරීක්ෂාවක් සිදු කරලා ඉන් අනතුරුව මනා ලෙස ඉදුණු වර්ධනය වුණු අඹගෙඩි නිසි පරිදි නෙලා ගන්න ආකාරය තමයි ඔබට දැක ගන්නට පුළුවන් වෙන්නේ. ඔවුන් ඒ විදිහට නෙලාගත් අඹ මෙන්න මේ කූඩයට එකතු කරලා තිබෙනවා. අක්කර 500ක් පුරා මොවුන් හෙළන ලද දහඩිය ප්‍රතිඵල මෙරට වෙළඳපළට පමණක් සීමා වන්නේ නැහැ. රටවල් කිහිපයකටම අඹ අපනයනය කිරීමට මෙහි කලමනාකාරීත්වය පියවරගෙන අවසන්. මේවා සියල්ලම 98%ක්ම විදේශ වෙළඳපොළ ඉලක්ක කරගෙන තමයි අපි කරන්නේ. විදේශ විනිමය තමයි එන්නේ. මේවට රජයෙන් ලොකු සහයෝගයක් දෙනවා. වෙළඳපොළ ලබා ගැනීමට ඉඩම් ලබා දීමට අපේ තියෙන පළපුරුද්ද හැකියාව මුල් කරගෙන අපි ඉස්සරහට යන්න පුළුවන්. රජයෙන් උදව් නැතුව අත්වසෙන් පුද්ගලික අංශයට විතරක්ම කරන්න බෑ. රැකියා විශාල සංඛ්‍යාවක් උත්පාදනය කරන මෙවැනි ව්‍යාපෘති තවදුරටත් සිදු කිරීමට නානායක්කාර මහතා ඕනෑම විටක සූදානම්. දැන් අපිට පුළුවන් තවත් මේ ව්‍යාපෘතිය මීට වැඩිය පුළුල් කරන්න. ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මේ ඉඩම් තියෙන්නේ රජය සතුව. ඉතින් රජය අපිට අදාළ ප්‍රදේශයන් වල ඉඩම් ලබා දෙන්න සූදානම් නම් අපි ලෑස්ති ඒ විදිහට දිනු කරන්නේ.